Hari, hari putih, வணக்கம் ஆய்வோன் சிறு தினாட்டம சுப රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අයිලනින් කොලේජ් එකේ ඉගෙන ගන්න මගේ පහ ශ්‍රේණියේ දුල පුතාලා තමයි අදත් පොලිතුරක් උසයක එකතු වෙලා අයිලේ. එහෙනම් පුතේ අපේ වැඩ ටික අපි වේගෙන් පටන් ගමු. ඉතින් ඇත්තටම මෙහාට කාලගුණික තත්ත්වය ඇත්තටම හොඳ නැහැ. ගොරවමින් ඇත්තටම කද වර්ෂාවක් තියෙන්නේ. නමුත් ප්‍රශ්නයක් නැහැ. මම ක්ලාස් එක කරනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ අපිට නේද? නේද? ප්‍රශ්නයක් නැහැ නේද? ආ අපේ වැඩේ කරමු. ගොඩක් අයට අපිට කරන්ට් එක නැහැ. අයියෝ මං දැක් ආෆා මොකද අඳුරේ? ආෆා මොකද අඳුරේ? කරන්ට් එක නැහැ. මේ කරන්ට් එක නැහැනේ. හොඳයි. කවන්නේ කවන්නේ කවන්නේ. කරන්ට් එක ගොඩක් ප්‍රදේශ වලට නැහැ. ඉතින් ඒක ගැන හිතන්න එපා. ඉතින් පුළුවන් විදිහට අපේ වැඩේ කරගමු. හරි. පුතේ අපි ගිය සතියේ අපේ දූල පුතාලත් එක්ක ලොකු පාඩමක් අවසන් කරා. ඒ තමයි ඉතාමත්ම දීර්ඝතම පාඩමක්. ඒක සම්බන්ධව පුංචි සමරි එකකට ගිහිල්ලා අද අපි පුංචි ලස්සන පාඩමකට යනවා. ඒ තමයි ඔයාලා මෙච්චර දවසක් කොළිතුවක් උස්සේ එක වැඩ කරපු ඒ කාලය තුල දෙමළ සින්දුවක් සර් ඔයාලට ගැන්නුවේ නැහැ. දෙමළ සින්දුවක් ඔයාලට ගැන්නුවේ නැහැ. අද අපි උගන්වනවා ඔයාලට ලස්සන දෙමළ සින්දුවක්. මොකක් දන්නවද මේ දෙමළ සින්දුව? ඔයාලට හරි අවබෝධයෙන් ලස්සන ලස්සන දේවල් අපි ලියවලා ලොකු වැඩක් කරන්න තමයි අපේ සූදානම. ලියන පොත් අරගෙන අද දිනේ දාගන්න වේගෙන් ලියන පොත් අරගෙන අද දිනේ දාගමු වේගෙන්. ලියන පොත් අරන් අද දිනේ දාගන්න. අද කවද්ද මිනෝදී? කොහොමද මිනෝදී? ආ විනෝදී කතා කරමු අපි. කො විනෝදී නැද්ද? සිග්නල් ප්‍රශ්නයක් මං හිතන්නේ. හරි. අද දිනේ දාගන්න වේගෙන්. දිනේ දාගෙන මාතෘකාවක් අපි ලියාගමු. හරිද? ආ විනෝදී ඇහෙනවද? මම දැන් සිග්නල් ප්‍රශ්නේ කමන්නේ අපිට. මාතෘකාව අපි ලියාගමු. අද දිනේ දාගෙන ඉවර වෙලා මාතෘකාව ලියාගමු. හරි අවබෝධෙන්. දෙමළ ගීතයක් ගායනා කරමු. ලියාගමු. දෙමළ ගීතයක් ගායනා කරමු. මාතෘකාව ලියාගමු. දෙමළ ගීතයක් ගායනා කරමු. මාතෘකාව ලියාගමු. දෙමළ ගීතයක් ගායනා කරමු. දෙමළ ගීතයක් ගායනා කරමු. දෙමළ ගීතයක් ගායනා කරමු. මාතෘකාව ලියාගෙන වෙන මොකුත් ලියන්න එපා. පුංචි දේවල් ටිකක් අපිට ලියලා තමයි අපි ගීතයට යන්නේ. තේරුණාද? මේ කිසි දෙයක් ලියා ගන්න යන්න එපා. සර් කියනවට අරින්න වැඩ කරන්න යන්න එපා. හැමුණොත් තමයි අමාරු වෙටෙන්නේ. මාතෘකාව ලියා ගන්න. දෙමළ ගීතයක් ගායනා කරමු. දෙමළ ගීතයක් ගායනා කරමු. මාතෘකාව ලියාගමු. දෙමළ ගීතයක් ගායනා කරමු. උදුලි දැන්ද සම්බන්ධුනේ? අවසන් කරන් ගියා. ආ කරන් ගියාද? කරන්ට් එක ආවද? ඔව්. හොඳයි. ආ මිනෝදී අපි කතා කරමු. මිනෝදී හා සර්. මිනෝදී උංගල් සෝම් එප්පඩි ඔ මයික් එක අන්මුට් කරගන්න. අමිනෝදි මයික් එක ඔන් කරගන්න ඕන. අයිට් ඔෆ් කරගත්තා. ඔන් කරගන්න. මයික් ඔන් කරගන්න. ආ දැන් හරි. මිනෝදි උංගල් සෝම් එප්පඩි කොහොමද සපසනීප? හොඳයි. උංගල් ඌරේ දු? මන්දරාගල. ආ ඔයා කොලිතුවක් නේද? ඔව්. ඔයාගේ මොකද සර්නේම් එක? කොලිතුවක් විතරන ආරච්චිලාගේ අකිෂා මිනාදී පල. ආ එහෙමද? ආ එකනේ.
පොඩි තුවක්කු සර් ඥාති එහෙනම් නේද ආ හරි හුතේ හරි මම දැන් මේ බැලුව එක තමයි හරි ඉන්නේ පොඩි තුවක්කු කියලා තියෙන හොඳයි හරි මාතෘකාව ලියාගන්න දෙමළ ගීතයක් ගායනා කරමු කියලා ලියලා අපි මෙච්චර දවසක් පුතේ ලොකු පාඩමක් කරේ අතරම මම දැක්කා ඒ පාඩම කරගෙන යද්දි ගොඩාක් අය උනන්දු වෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු නිරත වෙලා ඉඳියා ඒකට හේතුව තමයි ශිෂ්‍යත්ව විභාගයට මේ අවුරුද්දේ ප්‍රශ්න ඇහුවෙත් ඔන්න ඔය පාඩමේ යටතේ ඉතින් අපි දෙමළ භාෂාව ඉගෙන ගන්න දූල පුතාලා විදියට මගේ පුතේ අපි ඉගෙනගත්ත දෙයක් කිසිම දාක අමතක කරන්න හොඳ නැහැ ඒක එකක් ඊළඟට භාෂාවක් ඉගෙන ගනිද්දී රසවින්දනයට පුතේ හිමිවන්නේ ඉතාමත්ම සුවිශේෂී ස්ථානයක් ඔය රසවින්දනාත්මක ඉරියව් රසවින්දනාත්මක චින්තනය කුංචි කාලේ ඉඳන් අපේ දූල පුතාලට හොඳට ඔළුවේ තියෙන්න ඕනේ ඒක නිසා තමයි කොලිතුවක් විශ්ස අද ඔයාලා ලොකු මානසිකත්වයකින් ඉඳලා ලස්සන සින්දුවක් කියන්න තමයි අද අපි සූදානම් වෙන්නේ අපි සින්දුවක් කියලා නටලා අද අපි සතුටු වෙන්නේ හරි නේද ආ ඒකනේ හරි 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 හොඳයි නටන්න නම් මොනවාද අපේ ළමයිට හරි මාතෘකාව ලිව්වා දෙමළ ගීතයක් ගායනා කරමු කියලා මුලින්ම තරුලකුණක් දාලා අපි ඔතන ලියාගමු තරුලකුණක් දාලා ලියාගමු අපි මෙහෙම තරුලකුණක් දාලා ලියාගමු මෙහෙම තරුලකුණක් දාලා ලියාගමු මෙහෙම හඳහාමි ගැන හඳහාමි හඳහාමි නරිහාමි නෙවෙයි හඳහාමි නරිහාමි කියලා ලියන්න එපා හඳහාමි ගැන උදුලි ලියන්න පෙන්සිල් සාප්පිට වෙන්දාම් පෙන්සල ගන්න නෙමෙයි කිව්වේ ලියන්න කිව්වේ තරු ලකුණක් දාලා ලියා ගන්න හඳහාමි ගැන හඳහාමි ගැන හඳහාමි ගැන හඳහාමි ගැන කියවෙන 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 හඳහාමි ගැන කියවෙන හඳහාමි ගැන කියවෙන ගීතයක් කියමු 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 හරි නේද හරි හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න මාතෘකාව ලියලා දැන් සර් තරු ලකුණක් දාලා ලියා ගන්න කීපක ලියපු අය හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න ඉක්මනට හොඳයි හරි ඊළඟට හරි අවබෝධෙන් මෙන්න මේ දෙමළ අකුරු ටික ලියන්න ඕ බෑනේ අපේ ළමයි අපේ දරුවන්ට මෙන්න මේ ස වටේට ස හයිලයිට් කරන්නම්කෝ හරිම නියමයි කියලා ඔන්න ඔය හයිලයිට් කරන ටික හරි අවබෝධෙන් ලියන්න බලන්න රූලක් ඇරලා මේ විදියට එක රූලක මේක ඊළඟ රූලේ රූලක් ඇර ඇර ලියන්න ලස්සනට කවි පන්තිය ලියා ගන්නකෝ පේලි තියෙනවා 3යි 4යි 5යි පේලි 6ක් තියෙනවා අරු 6යි 6ක් තියෙනවා හරි අවබෝධෙන් ලියන්න පුතේ මම ඔයාලගෙන් පෞද්ගලිකව අහනවා අද මේක සින්දුව කියනවා වැඩ ගොඩයි මෙච්චර දවසක් අපි ඉගෙනගත්ත අර බැරෑරුම් පාඩම අවසන් කළා අපේ පුංචි දූල පුතාලත් එක්ක අද අපි පුංචි රසවින්දනාත්මක වැඩසටහනක තමයි නිරත වෙන්න හදන්නේ ඉතින් හරි අවබෝධෙන් නියමට වැඩේ කරමු ලියා ගන්න බලන්න හරි අවබෝධෙන් මේ කවි පන්තිය බැරි නෑ පුළුවන් අෆා විදුලි ආවද සර් ඔව් විදුලි ආවද ඔව් සර්
ඒකනේ කොඩිතු අකුස මේ ඔයාලගේ ජනාධිපති මාමට කෝල් එකක් දීලා කිව්වා. හරි 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 වැඩේ කරන්න වැඩේ කරන්න. මං දැක්ක තව කෙනෙක් අඳුරේ ඉන්නවා කවුද? සදිමු නේද? සදිමු කරන්ට ගනද්ද? නෑ සර්. කියන්න ප්‍රදේශයේ මන් ටක් ගාලා කෝල් එකක් දෙන්න. කුරුණෑගල. කුරුණෑගලට නම් දෙන්න විදියක් නෑ. හේතුව තමයි මේ ඔයාලගේ පැත්තෙන් මේ මහින්ද රාජපක්ෂ අඳිල්ලුවේ. ඉතින් ඒක නිසා දෙන්න විදියක් නෑ කියලා කිව්වා. කරන්න දෙයක් නෑ. ඔහොම ඉන්න. තව ඉන්නේ කවුරු හරි. නිලක්ෂිත් නෑ. නිලක්ෂිත් තියනවා කරන්ට එක නේද? ලියන් 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 ලියන්. කරන්න දෙයක් නෑ ඉතින්. කුරුණෑගල. වැඩේ කරන්න වැඩේ කරන්න. ලස්සන්ට ලියන්න. නිලා නිලා. හරි අවබෝධින් ලියන්න. ඔයාලට මේ පාඩම කතා කරලා මම ඔක ටියුට් එකක් විදියට දෙන්නම්. මට මේ වෙලාවේ ටියුට් එක දෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මම ටියුට් එක නොදී ඉන්න ප්‍රධානම හේතුව තමයි ඔයාලගේ අතින් ඕක ලියවෙන්න හුරු වෙන්න ඕන. ටියුට් එකෙන් හැමදේම දෙන එක මහලුකුරයක් නෙමෙයි. උන්චි දෙයක් ටයිප් කරලා දෙන එක විතරයි තියෙන්නේ. නමුත් ඊට වඩා තමන්ගේ අතින් ලියන දේ තමන්ට හොඳට මනසට යනවා. ඉතින් ගොඩක් ප්‍රදේශවල විදුලිය නැති ප්‍රශ්නෙත් එක්ක තමයි දැන් ටියුට් එකක් දුන්නා print out කරගන්න විදියක් නැහැ. අනිත් දේ තමයි දැන් communication වල පොළ ගොඩක් නිලයි එක දෙයක් ඒක. ඉතින් මේ ඒක හිතලා තමයි මම මේ වගේ දේවල් ටියුට් දෙන එක හැකියතාක් අඩු කරලා දෙන්නේ. ඉතින් හැමදේම බලන්න ඕන ගොඩාක් දෙමාපියෝ කියනවා අනේ සර් මාසෙකට එක ටියුට් එකක් දෙන්න බලන්න. හේතුව තමයි අපේ කිලෝමීටර් ගාණක් යන්න ඕන print out එකක් ගන්න එහෙම ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා පුතේ. ඉතින් එහෙම ගැටලු අපි ඔක්කොම තත්ත්වය බලලා හැම දෙයක්ම විසඳුම් දෙන්න ඕනේ. ඉතින් ඒ මේවත් එක තමයි මෙහෙම වැඩ පිළිවෙලට අරගෙන යන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජනය ගන්න උපරිම. හරි අවබෝධ දෙන්න යන්න. හරි අවබෝධින් ලියන්න. හරි අවබෝධින්. හරි අවබෝධින් වැඩේ කරමු. හරි අවබෝධින්. ලියන්න බලන්න. හරි අවබෝධින්. හොඳයි උදුලි. සදිව් පුතේ ප්‍රශ්නයක් නැහැ. විදුලිය නැත්තම් කැම් එක ඕෆ් කරගන්න අමාරුයිනේ. කැම් එක ඕෆ් කරගන්න පුතේ ප්‍රශ්නයක් නැහැ සදිව්. හොඳයි පූජනී. සදිව් අමාරු නම් මේ කැම් එක ඔන් කරගෙන ඉන්න එපා. කැම් එක ඕෆ් කරගන්න. හොඳයි ගගනි දූ. නියමයි පුතේ. හොඳයි ලිලක්ෂි. ලියන් ලියන් අනිත් අය ලියන්. මෙහාට හයියෙන් අකුණු කරගහ වහිනවා. නමුත් පන්තිය මන් අතර කරන්නේ නැහැ. පන්තිය කරනවා. හොඳයි සබිල්නා. ගොඩක් අය කරන්ට් එක නැති ප්‍රශ්නේ තියෙනවාද ගොඩක්. කමක් නැහැ ඉතින් බලමු ඉතින්. ඔහොම තමයි ඉතින්. ශ්‍රී ලංකාවනේ. ඔව් උදුලි ප්‍රශ්නයක් අහන්න බලන්න. ඒ ඔව් මම දන්නවා දෙමළ අකුරු ලියන්න. දෙමළ අකුරු ලියන්න දන්නවද? අපේ අක්කා උගන්වලා තියෙන්නේ. අක්කා ගන්නවද? ඔව්. අක්කාට ගන්නේ කවුද? එයා ඉස්කෝලේ ඉස්කෝලේ ටීචර්. නෑ. පෙරත් ගන්නවා. හොඳයි හොඳයි හොඳයි. හොඳයි අප්පා. හොඳයි අප්පා පුතේ නියමයි.
කරන්න බලන්න අනිත්යත් ලියන් ලියන් කලබල නෑ ලියන්ද සියත් අනිත්ය ලියනකම් පොඩ්ඩක් කියන්න බලන්න ඔය සින්දුව අපේ යාළුවන්ට අහන්න සියත් හොඳයි මන්සි හොඳයි නිලා නිලා වාවා නිල්මා ඉවා මලේ මේවා මල් හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිලා නිලා වාවා ආ අන්තිම එක නිලා නිල්ලා නිල්ලාම ලෝඩිවා මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අන්න එක හදාගන්න හොඳද ඒක මමත් දැන් දැක්කේ ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක හදාගන්න ඕන හරිද මෙහෙමයි මෙන්න මේක නෙමෙයි මෙතෙන්ට එන්න ඕන ඕක නෙමෙයි මෙතෙන්ට එන්න ඕන නිලා නිලා වාවා නිල්ලාම ලෝඩිවා මලෙයි මේල මේලේ රිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිල්ලාම ලෝඩිවා මෙන්න මේක එන්න ඕන මෙතෙන්ට තේරුණාද වැඩේ ඔක්කොම තේරුණාද තේරුණාද තේරුණානේ හරි අන්න එක හදාගන්නකො හේතුව ටයිප් කරපු කෙනා ගැති වැරද්දක් වෙලා හරි බලන්න එක හදාගන්න නිලා නිලා වාවා නිල්ලාම ලෝඩිවා මලේ මල්ලරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා ඊළඟට නිලා නිලා වාවා නිල්ලාම ලෝඩිවා සර් ඔකේ වීඩියෝ එකක් පෙන්නන්නම් අන්තිම විනාඩි 15 ලස්සන වීඩියෝ එකක් මේ ඔය සින්දුව සම්බන්ධව ලස්සනයි අපි ඉගෙන ගන්නව තේලිහයි විතරයි නමුත් ඕකේ තියෙනවා පුතේ ලස්සන අන්තර්ගතයක් වෙන ලස්සන සින්දුවක් එක්ක ලස්සන වැඩක් තියෙනවා ඒක පෙන්නන්නම් ඉදිරියට අද මේ වැඩේ කරන්න ඕන ලස්සනටම හොඳ අවබෝධින් ලියාගෙන තාම දරුවෝ ලියනවා ඉතින් ඒක මට ගොඩක් දරුවන් මේ මූණෙන් පේනවා අඩුපාඩුව හදාගන්න හරි අවබෝධයෙන් අඩුපාඩුව හදාගෙන ලස්සනට වැඩේ කරමු අපි ප්‍රැක්ටිස් කරන්න බලන්න කට්ටිය දැන් සියත් කියන්න බලන්න වැරද්ද හදලා ඉවර වෙලා නිලා නිලා වාවා නිර්මල් ලෝඩිවා මේ නිල්ලමා ලෝඩිවා නිල්ලාමල් සියත් 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 වෙයි 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 සියත් නිල්ලාමල් ඕඩිවා සොලුංගල් නිල්ලාමල් ඕඩිවා හොඳයි ඊළඟට මේ හොප්පු ඒවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිල්ලාමල් ඕඩිවා නියමයි තේරුණාද වැඩේ සියත් හොඳයි ලිලක්ෂි සොලුංග මම අවස්ථාව දෙනවා ඔක්කොටම දැන් ටෙක්නික් දෙන්න විතරයි දෙන්නේ නිලා නිලා වාවා නිල්ලාමල් ලෝඩිවා මලේ මේලේරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිල්ලාමල් ලෝඩිවා හොඳයි හරි මං හිතනවා දැන් ඔක්කොම මේක ලියාගෙන ඉවර ඇති කියලා මම තව දරුවෙක්ට chance එක දෙන්නම්කෝ අපි මෙහාට හයියෙන් දැන් අකුණු ගැහුවා දෙකක් හරි අකුණු ගන්න පුළුවන් බයයි නේද හරි කවන්නේ කවුරුමත් බය සරුත් බය හරිද හරි බලන්නකො එතකොට ඔය නිලා නිලා වාවා නිල්ලාමල් ඕඩිවා මලේ මේල් ඇරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා ඊළඟට නිලා නිලා වාවා නිල්ලාමල් ඕඩිවා අපි ඔය කතා කරේ දෙමළ සින්දුව පුතේ හඳ ගැන තමයි මේ සින්දුවේ සඳහන් වෙන්නේ හඳ දැන් අපිට රාත්‍රී අහසේ තියෙන හඳ දැක්කට පස්සේ ඔය හඳේ තියෙන විශේෂත්වය මොකද්ද ලස්සනට අර උඹටම පොයේ දවසකට තියෙන්නේ අන්නේ හඳ ගැන තමයි මේ කතා කරන්නේ ඉතින් ඒක සම්බන්ධව අර කවිය දැන් මේකේ සින්දු අපි කතා කරනවා සර් වීඩියෝ එක දාලා දෙන්නම් බලන්න දැන් මම මේ තාතිකකින් ඉතින් අපි ඕකේ තේරුමක් දැන් බලමු හරි දැන් මේක ලියාගෙන ඉවරයි තුලක් කරලා තරලක් උනක් දාලා ලියාගමු මෙහෙම මෙහි සිංහල තේරුම ලියාගන්න මෙහි සිංහල තේරුම
මෙහි සිංහල තේරුම මෙහි සිංහල තේරුම මෙහි සිංහල තේරුම මෙහි සිංහල තේරුම මෙහි සිංහල තේරුම මෙහි සිංහල තේරුම පහත දැක්වේ මෙහි සිංහල තේරුම පහත දැක්වේ මෙහි සිංහල තේරුම පහත දැක්වේ හරි නේද ළමයි හරි නේද මෙහි සිංහල තේරුම පහත දැක්වේ සරි හොඳ ලියාගන්න හඳහාමි හඳහාමි නිලා නිලා ඕඩිවා හඳහාමි හඳහාමි ඕඩිවා සෝරි නිලා නිලා වාවා හඳහාමි හඳහාමි එන්න එන්න නිල්ලාමල් ඕඩිවා නතර නොවි දුවලා එන්න මලේ මෙල් ඈරිවා කන්ද උඩින් නැගලා එන්න මල්ලි හෙයිප්පු කොණ්ඩුවා පිච්ච මලක් රැගෙන එන්න හරි අවබෝධයෙන් ලියා ගන්න අර වගේම රූලක් ඇර රූලක් හරි අවබෝධයෙන් හර්මනියමයි පට්ට නියමයි කියලා ඉක්මන් කරමු හරි අවබෝධයෙන් ලියන් අටහමාරයි කාලය ඉක්මන බලන්නකෝ sorry 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 බලනවා මොකක්ද කියලා වැරදි PDF එකක් ආවේ හරිද වැරදි PDF එකක් ආවේ වැරද්දක් නැහැ ඊළඟට ඔයාලට කරන්න දෙන්නේ මේක 6 වසර දෙමළ ගන්නවද ළමයින්ට 6 වසර දෙමළ ආසයිද ඉගෙන ගන්න ආ grade 6 වල grade 6 වල තැමිලි ඉගෙන ගන්න ආසයිද ඒකනේ යහට හයියෙන් දැන් අකුණු තුනක් ගැහුවා හරිද පොඩි තුවක්ක සර්ලා අම්මා ඇවිල්ලා අතනින් ඇවිල්ලා කියනවා නවත්තන්න කියලා කොහොම කරමු කා ටික කමක් නැහැ අකුණු ගැහුවට මොකද නේද එනේ හරි අවබෝධයෙන් ලියාගමු පුතේ ඔයාලට එක දවසක් මම මේ අර මොනවාද මේ ඉල් සෝරි අපේ දරුවොත් එක කතා කරපු ඉල්ලීම් පද ටික මම තව එක සැරයක් ඉක්මනට ෆාස්ට් රිවිෂන් එකක් විදියට මම ඉක්මනටම කරනවා හේතුව තමයි මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට අහපු ප්‍රශ්නය තියෙන්නේ එතන පුතේ ඉතින් එතන තියෙනවා කියලා කියන්නේ අපිට ප්‍රශ්න ඇතුළත් පාඩම ඉතාමත්ම වැදගත් ඒක නිසා තමයි අපේ දූල පුතාලට ඒක පිළිබඳව අවබෝධය වැඩිපුර දෙන්න ඕන නිසා ඔච්චර කාලය අරන් කළේ රූපාන්දිමින් විද ක්‍රියාකාරකම් කරමින් ඉතින් ඔයාලා විශ්වාස කරන්න මම අලුත් ආයතනයක ෆිසිකල් පන්තියක් පටන් ගත්තා ග්‍රේඩ් 3 වලට ග්‍රේඩ් 3 වලට ඒ ක්ලාස් එකේ පළවෙනි දවසේ දරුවෝ පළවෙනි දවසේ ට්වින්ස්ලා දෙන්නෙක් ආවා ඒ ට්වින්ස්ලා දෙන්නම අරගෙන තිබ්බේ මේ විෂය නිර්දේශයේ වැඩ කරන්ද තනි පොත්. ඒ කියන්නේ පිටු 40 තනි පොත්. හරිද? පිටු 40. ඉතින් පැය 3ක ක්ලාස් එකක්. පැය 3 ඉවර වෙද්දී ඔයාලා විශ්වාස කරන්න ඒ දවසේ කරපු වැඩ ටික කියතොත් පළවෙනි දවසේම අර පිටු 40 පොත ඉවරයි. හරිද? ඉතින් මේ ඒ අම්ම පන්ති උනාට පස්සේ කතා කරන්න ඇවිල්ලා කියනවා ඇස්සෙ දවසකට එක පොත ගන්න ඉවර කරනවාද මට ඇත්තටම හිනා ඊට පස්සේ ආයතන කෙනා කියනවා මේ ඔය පොඩි තුවක්කුසේ ගෙහැටි එහෙම කියලා ඇත්තටම මේ ඒ අපි වැඩ කරන රටාවත් එක්ක
දෙමාපියන් වගේම දූල පුතාලා විතරයි. ඒකේ ප්‍රයෝජනය ගන්න දූල පුතාලා අනන්තවත් ඉන්නවා මෙතන. හොඳට වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ලබන සතියේ ප්‍රශ්න පත්‍රයක් පැවැත්වෙනවා. දන්නව නේද ඒක? ආ ඔව් ලබන සතියේ පේපර් එකක් තියෙනවා. ඒ පේපරේ ලකුණු කොහොමද ලැබෙන්නේ කියලා මම අන්තිම විනාඩි 15 පොඩි පැහැදිලි කිරීමක් දෙමාපියන්ට කරන්නම්. තේරුණාද මට අන්තිම විනාඩි 10 දැන් හයියෙන් අකුණු ගැහුවොත් මට ඉදිරියට කරගෙන යන්න බෑ එහෙනම් කොරිතුවක් උසර ගෙදරින් යන්න වෙනවා අම්මා දැන් ගමන් තුනක් විතර ඇවිල්ලා ගියා පුතේ මං තිය නවත්තන්න කියලා හරිද එදි මේ එහෙමනම් මට එන්න වෙන්නේ ඔයාලා ගෙදර තමයි ඔයාලා ගෙවල් වල තමයි එන්න වෙන්නේ ඉතින් මේ අන්තිම විනාඩි කිහිපේ මං කියන්නම් කොහොමද පේපරේ මේව කරන්න කියලා පේපරේ වැඩිම ලකුණු ගන්න දරුවන්ට මම මේ අපේ ආයතනින් PDF එකක් හදලා ඒව සම්බන්ධව ඉදිරියේදී කියන්නම් වැඩිම ලකුණු ගන්න දරුවෝ ලකුණු 50ක ඇගෙීමක් එක තමයි පේපරේ තියෙන්නේ ඔයාලගේ ඔයාලට ලියන්න තියෙන්නේ ආ මං ඒක පසුව කියන්නද නේද ඒක නිසා තමයි අද ඔය කලි පන්තියත් ඔයාලට කරන්නේ ඕක තමයි ලකුණු 50 ඇගෙීම හරිම නියමයි නේද ඒකනේ හරි ඒව සම්බන්ධව මම පසුව කියන්නම් හොඳයි ලිලක්ෂි මට පෙන්වන්න බලන්න දැන් ලියපුවා හොඳයි ගගනි දෝ හොඳයි විමන්සි හොඳයි සදින්න පුතේ නියමයි සදින්න හොඳයි වැඩ කරනවා කොසනුත් මොකද්ද කරන්නේ අයියෝ කැම්මේ කරගෙන හාර දුනවා මෙහාර දුනවා හරි විමන්සි පුතේ තරු කාඩ් එක තියාගන්න අපි තරු කාඩ් එකේ වැඩ අප්‍රේල් මාසේ තමයි කරන්නේ හේතුව තමයි දැන් ඉදිරියට අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න ඒක නිසා හොඳයි සදින් පුතේ සදින් වරන්ට ගාවද ආ සදින්ල දෙන්නෙක් ඉන්නවනේ ආ ඒ සදේ උනේද හොඳයි අෆා හොඳයි විමා ආ හොඳයි හිමාෂය හොඳයි සනු හොඳයි පූජනී හොඳයි සියත් හොඳයි වැඩ ටික කරලා තියෙනවා හොඳයි සබිහු නියමයි හොඳයි විනෝදි ආ විනෝදි අද ක්ලාස් එකට ජොයින් වෙලා තියෙනවා මං හිතන්නේ හරි එතකොට අපේ දූල පුතාලත් එක්ක අපි දැන් මේ කතා කරේ කුංචි ගීතයක් දෙමළ ගීතයක් ඔය රසවින්දනය කියන දේ වැදගත් වෙනවා මට 9ට පොඩ්ඩක් දෙමාපියෝ තමන්ගේ දරුවන් ගාවට එන්න හේතුව තමයි ලබන සතියේ දෙන පේපරේ ගැන කුජි පැහැදිලි කිරීමක් කරන්න ඕන හේතුව තමයි ඒක අපිට මේ දරුවොත් එක්ක වැඩ ටික කරගෙන යද්දී ඒක දරුවන්ට තේරෙන්නේ නැහැ කොහොමද WhatsApp ෆොටෝ එකක් එවන්නේ ඒව මේව සම්බන්ධව ඉතින් මට උදව් කරන්න ඔබේ දරුවගේ අනාගතේ භාෂාව පැත්තෙන් හදන්න මම අයිලර්නින් කොලේජ් එක තුල වැඩ කරන භාෂා ගුරුවරයා ඉතින් මම මගේ උපරිම ෆිසිකල් පන්ති කරන ගමන් එකින්ද රාජසේව දක්වා මම ඊට අමතරව ඩිප්ලෝමා කෝස් කරන ඒව මේවත් එක තමයි කසුන් සර්ගේ ඉල්ලීමට තමයි මම ප්‍රයිමරි බාරගත්තේ නැත්නම් මම කරන්නෙම නැහැ නමුත් ඒ බාරගත්තු වගකීම සාර්ථකව කරගෙන යන එක තමයි මගේ එකම අදිෂ්ඨානය හේතුව මම දෙයක් බාරගත්තු අනිවාර්යෙන් කරලා ඉවර කළම තමයි නවත්තන්නේ ඉතින් ඒක නිසා ලබන සතියේ පැවැත්වෙන පේපරේට මට දෙමාපියන්ගේ උදව් ඕන මම ඒක ගැන පසුව කියන්නම් 9ට පොඩ්ඩක් දෙමාපියන් සම්බන්ධ වෙන්න තමන්ගේ දරුවගේ ගාවට කිසිම බයෙන් දෙයක් නැහැ ලේසි පුංචි දේවල් ටිකක් තියෙන්නේ පේපරේ සම්බන්ධව ඒක මම කියන්න පේපරේ කරන ඔයාලගේ මීටින් එක වෙලාවට තා පුංචි වෙලාවකින් පොඩ්ඩක් දෙමාපියන් එන විනාඩි 10ක වගේ විනාඩි 15ක වගේ පුංචි මීටින් එකක් ගන්න. ඉතින් මට ඒකට දෙමාපියන්ගේ උදව්ව අත්‍යවශ්‍යයි. හරි නේද? හරි. බලමු අපි දැන් එතකොට අපේ දූල පුතාලත් එක්ක අපි මේ කතා කරේ පුංචි දෙමළ ගීතයක් මේ දෙමළ ගීත ඇත්තටම ලස්සන ගීතයක්. යාපනයේ ඉන්න අපේ පුංචි දෙමළ දුවා පුතාලා මේ වගේ සින්දු වලට ඇත්තටම ආසයි. පුංචි සින්දුනේ ඒ අය නටද්දි දැන් ඔයාලා මතක ඇති පෙර පාසලේ කොන්සර්ට් එකක් තිබ්බ නේද? ආ? පෙර පාසල් ගියා නේද ඔක්කොමලා? පෙර පාසල් ගියා නේද කට්ටිය? ඒකනේ පෙර පාසල් ගියා.
ඒකනේ කොඩිතුමක් උසාවර හරිද පෙර පාසල් ගිහිල්ලා මතකයි රාජකුමාරෙක් නිදියා අම්මෝ නියමයි අද රටින් මේ පින්තූර බලන කොන්සර්ට් එක දවසට තිබිච්ච ඉතින් මේ ඒ වගේ මෙහෙ දරුවෝ ඒ වගේ පුංචි සින්දු වල නටනවා වගේම එහෙත් එහෙමයි පුතේ ලස්සන ලස්සන සින්දු වල නටනවා හේතුව තමයි මගේ ගුරුවරයාගේ යාළුවෙක්ගේ දුවෙක්ගේ කොන්සර්ට් එකට අපි ගියා යාපනයේ ඉතින් මේ මම සාමාන්‍යයෙන් දැන් 2019 වගේ 19 අන්තිම වගේ ගියේ ඉතින් මේ ලස්සනයි මෙහෙ වගේ නෙමෙයි අත්තනම පුංචි සරලයි නමුත් ඒකේ තියෙන අර සංස්කෘතිකත්වයත් එක තමයි ඒක බැඳිලා තියෙන්නේ අත්තරම ලස්සන වැඩසටහන් තිබ්බේ ඉතින් මේ වගේ පුංචි දේවල් වලට තමයි නැතුම් තියෙන්නේ කට්ටිය ඒක මහ ලොකු දේවල් නෑ ඉතින් අපි ලොකු අත්දැකීමකින් ලබාගෙන තියෙනවා ඉතින් ඒක නිසා තමයි ওই වගේ තියෙන රසවින්දනාත්මක වැඩසටහන් අපිට වැදගත් වෙන්නේ ඉතින් හොඳට මතක තියාගන්න මේ වගේ සින්දුවක් දැක්ක ගමන් ඔබට මේ සින්දුව සහ ඒකේ තේරුම මතක් වීම වැදගත්. හරි. මට කියන්න බලන්න පූජනී කියන්න බලන්න පූජනී දැන් මේ දෙමළ සින්දුවයි තේරුමයි පොඩ්ඩක් කියන්න බලන්න තාලෙට ඔය ගෙදර ශබ්දපද තියෙනවා නම් අඩු කරන්න හොඳද? නැත්තම් සින්දුව ඇහෙන්නේ නැහැ ගෙදර ශබ්දපද ඇහෙන්නේ. ඊළඟ අවස්ථාව මන් දෙනවා අනක්ෂිත. අනක්ෂි චතේ සචේතන කියන්න බලන්න නිලා නිලාවා නිලා මල් ඕඩිවා මලේ මේල් ඒරිවා මලේ හෙප්පු කොණ්ඩුවා නිලා නිලාවා නිලා මල් ඕඩිවා හඳ හාමි හඳ හාමි ඒ මොකක්ද ඒ උනේ ආ මල්ලි කෑ ගැහුවා සර් මල්ලිට දෙන්න හොඳ ගුටියක් හඳ හාමි එන්න එන්න නතර නොවි දුවල එන්න කන්ද උඩින් නැගලා එන්න පිච්ච මලක් රගෙන එන්න හඳ හාමි එන්න එන්න නතර නොවි දුවල එන්න හොඳයි අපා කියන්න බලන්න අපා අක්ක කෑ ගහයිද නැහැ නේද අපා ආ කියන්න බලන්න අපා නිලා නිලාවාවා නිලා මල්ලෝඩිවා මලේ මේල් ඒරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලාවාවා නිලා මල්ලෝඩිවා හඳ හාමි එන්න එන්න නතර නොවි දුවල එන්න කන්ද උඩින් නැගලා එන්න පිච්ච මලක් රැගෙන එන්න හඳ හාමි එන්න එන්න නතර නොවි දුවල එන්න හොඳයි අපා මොකද සෆර hina නේද ආ හරි අනක්ෂි සොලුංගල් අනක්ෂි ඕ අනක්ෂි කතා කරන්න බලන්න ඔව් සර් ඔව් ඇහෙනවද ඔව් සර් අපි කතා කරමු අදද ක්ලාස් එකට ජොයින් උනේ ඔව් සර් හරි කලින් වීඩියෝස් ටික බැලුවේ නෑ නේද ඇත්ත කියන්න නෑ සර් නෑ අනිවාර්යෙන් මේ වීඩියෝස් ටික බලන්න ඕනේ හේතුව තමයි ලබන සතියේ පේපර් එකක් තියෙනවානේ තේරුණාද නෑ සර් අනිවාර්යෙන් මේ ටික බලන්න හරි දැන් කියන්න බලන්න ලස්සනට දෙමළ සින්දුව නිලා නිලා වාවා නිලා මල් ඕඩිවා මලේ මේල් ඒරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිලා මල් ඕඩිවා හඳ හාමි එන්න එන්න තර නොවි දුවලයන් කන්ද උඩින් නැගලයන් පිච්ච මලක් රැගෙන එන්න හඳ හාමි එන්න එන්න තර නොවි දුවලයන් හොඳයි අනිවාර්යෙන්ම දැන් මේ පුතේ ඒ වීඩියෝස් ටික බලලා ඒ වැඩ ටික කරගන්න ඕන අනිවාර්යෙන්ම එක වෙන්න ඕන දෙයක් ඒකුව නැත්තම් ලබන සතියේ පේපරේ අමාරු වෙයි හොඳද ලකුණු 50යි අඩුවීමක් එක්ක තියෙන්නේ ඉතින් මම පේපරේ සම්බන්ධව විස්තර කියන්නම් ඉදිරියේදී හරි ඊළඟට කියන්න බලන්න අපේ කොඩිතුවා කුඩු සර්ගේ ඥාති ඥාති දරුවා කියන්න බලන්න විනෝදි නිලා නිලා ඕඩි
nila nila vava nila mal odiva male mel eriva malli heppu honduva nila nila vava nila mal odiva handahami enna enna nattara noviduvala enna kanda udinagala enna pichchamala ragala ragena enna handahami enna enna nattara noviduvala enna හොඳයි නෝදි. ආ සදිව් කරන්ට් එක තියෙනවා නේද? විදුලිය ආව නේද දැන්? තේතම් දැන් ආවා. ආ ඒක තමයි ඒක. සර් කෝල් එකක් දීලා කිව්වා ඉක්මනට මේ කුණෑකටවත් කරන්ට් එක දෙන්න කියලා. ඒක තමයි අගයන් දැක්කනේ. සර් කිව්ව ගමන් කරන්ට් එක ආවා. හරි කියන්න බලන්න කරන්ට් එක ආවු සතුරට අපි ලස්සන දෙමළ සින්දුවක් කියමු. කරන්ට් එක ආවු සතුරට කියන්න බලන්න. දැන් කරපු එකද? ඔව් ඔව් දැන් කරපු එක නෑ. නැත්නම් වෙන සිදු කියන්න බා. නිලා නිලා වාවා නිලා මල්ලෝඩිවා මලේ මේල් ඒරිවා මල්ලි හෙයි පුක් කොණ්ඩුවා නිලා නිලා වාවා නිලා මල්ලෝඩිවා. හොඳයි. තේරුම? හඳාමි හඳාමි එන්න එන්න නතර නොවී දුවලා එන්න කන්ද උඩින් නැගලා එන්න පිච්ච මලක් රැගෙන එන්න හඳහා මී එන්න එන්න නතර නොවී දුවලා එන්න. හරි. දැන් මම තව දරුවෝ දැන් මෙහෙමයි එක්කෙනකින් දෙන්නෙක් අරගෙන මේව කරන්න බෑ. හේතුව තමයි මේක ඔන්ලයින් කියලා මේව එන්න බෑ අපිට. අපි ෆිසිකල් පන්තියක නම් ඔක්කොම එකට කියලා එහෙම තමයි මේව කරන්නේ. නමුත් මෙතන සිග්නල් ප්‍රශ්න තියෙන නිසා මට ඔක්කොම එකට මේව කරන්න බෑ. ඒක නිකන් අර මේ ආයෝගික නැති දෙයක්. ඉතින් ඒක නිසා තමයි මම එක එක්කෙනාගෙන් අහන්නේ. හේතුව මෙතන ඔක්කොම හදා ගන්න ඕන නිසා. ඉතින් මේ වගකීමක් තියෙන්නේ භාෂාවක් හදා ගන්න. ඉතින් මේ වගකීම මම බාරගෙන තියෙනවා. ඒක හදාගෙන යන්නේ මේ වගේ වැඩපිළිවෙල් එක්ක. ඉතින් හොඳට ඔළුවට දාගෙන වැඩ ටික කරමු. හරි. උත්තමා කියන්න බලන්න උත්තමා ලස්සනට. නිලා නිලා වා නිලා මලෝඩි වා මල් ඔඩිවා මලේ මෙටිවා මල්ලියේ පුකොණ්ඩුවා නිලා නිලාවාවා නිල්ලා මල්ලෝඩිවා හඳාමි හඳාමි එන්න එන්න නතර නොවිතුවල එන කඳ උඩින් නැතල එන්න පිච්ච මල්ලාක් රැගෙන එන්න හඳාමි හඳාමි එන්න එන්න නතර නොවි. හොඳයි හොඳයි උත්තමා. හරි උදුලි සලුංගල්. නිලා නිලා වාවා නිලා මෙලෝඩිවා මලේ මෙල් ඒරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිලා මෙලෝඩිවා හඳහාමි හඳහාමි එන්න එන්න නතර නොවි ඌවලා එන්න කන්ද උඩින් නැගලා එන්න පිච්ච මලක් නැගෙන එන්න හඳහාමි හඳහාමි එන්න එන්න නතර නොවි ඌවලා එන්න. හොඳයි උදුලි. සිංදු කියන්න පුළුවන් නේද උදුලි? ලීලාක්ෂි කිව්වද? කිව්වද රිලැක්ස්? ආ කියන්න. නෑ සර්. කියන්න සලුංග. නිලා නිලා වාවා නිලා මල්ලෝඩිවා මලේ මෙල්ලේරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිලා මල්ලෝඩිවා හඳහාමි හඳහාමි එන්න එන්න නතර නොවී දුවලා එන්න කන්ද උඩින් නැගලා එන්න පිච්ච මල්ලක් රැගෙන එන්න හඳහාමි හඳහාමි එන්න එන්න නතර නොවී දුවලෙන්න. හොඳයි හොඳයි ලක්ෂි පුතේ. ගගනිදු සොලුංග. ගගනිදු ඕ නිලා නිලා වාවා නිලා මල්ලේඩිවා ඉන්න ඉන්න ඉන්න. නිලා නිලා වාවා නිල්ලාමල් ඒරිවා නෙවෙයි නිල්ලාමල් ඕඩිවා. සරි හරි නේද? හදාගන්න හදාගන්න.
balagin liyan na ini oh gahan dengkian bola kan adu padu hau wenna kan nila wawa nila mallodiwa male mere riwa malli heppu konduwa nila nila wawa nila mallodiwa aa den hari den kiyana balana theruma gaganida handahami enna enna Natara novi dual enna kanda udin nagala enna piccha malak ragene handahami enna natara novi dual enna hondai har neda adu paru tika hada gatta neda puthe gaganidu o hari hondai ilangata api vimansi duda dena avastha vimansi katha karumu api ayenawa neda Oh, sir. Hari, kian warna lasan ada? Nila nila wawa, nila melodiwa, malai mel eriwa, malai hepo kondua, nila nila wawa, nila melodiwa, handahami enen, natana novi duala en. Kanda udin negala enne piccha malak ragena enne handahami enne natara novi duwala enne hondai puthe nema vimansi man ettharama panthi dakala thina ahinsakama daruwa vimansi ettharama panthi dakala thina ahinsakama daruwa wedak dunnat paadu wede iwara kala pota mehema issarahata aragena kiyone eka thama aya karana ettharama man dakala dakapu me panthi ahinsakama daruwa මේ පන්ති ඉන්න 20 ම දරුවා කවුද දන්නවද? මම කියන්නද කවුද කියලා? ආ මේ පන්ති ඉන්න 20 ම දූ කවුද කියලා දන්නවද? මම කියන්නද කවුද කියලා? අෆා නෙවෙයි. අෆා නෙවෙයි. 20 ම දූ තමයි මම කියන්නද? කියන්නද? කමන්න නැවෝ. මට කියන්න පුළුවන් මට තේනවා දැන් හොඳට hina වෙනවා අනේ උදුලි නේද ඒකනේ අනිත් අපි සදිල්නත් හොඳයි සදිල්නත් දූලකින් ඇත්තටම අහිංසකයි දැන් hina වෙන්න කියලා කිව්වත් ඒ දෙන්න hina වෙන්නේ නැහැ මම විමසි hina වෙනවා දැකලා නැහැ සදිල්න hina වෙනවා දැකලත් නැහැ දැන් පන්තිර සම්බන්ධ වෙච්ච දවස් ඉඳන් මම උගන්වනවා ඒ උගන්වපු දවස් දෙකේම සදිල්න hina වෙන්නෙත් නැහැ විමසි hina වෙන්නෙත් නැහැ ඒ දන්නේ ඉතින් අම්මා තහනම් කරලා දන්නේ hina වෙන්න නේද? ඒ දෙන්නට හයියම hina වෙන්නේ මේ පන්දේ විලක්ෂී උදුලි. නියම hina දෙක තියෙන්නේ. මං අවුරුද්දට දෙනවා මේ හොඳම hina වීමේ තරඟයට. හොඳම hina තරඟයට තෑගි දෙකක් දෙනවා විලක්ෂීටයි උදුලිට. හරිද? අනිත් දරුවොත් හොඳයි මම නිකන් කිව්වේ දැක්ක කට්ටිය. හොඳයි. එතකොට දැන් අපි දැන් පුතාලට අවස්ථාවක් දෙන්න ඕනේ මට ඔරවනවා කට්ටිය පුතාල දිග. පුතාලට තත්තාවක් මන් දෙන්න ඕන සින්දු කියන. දැන් සදිව් කිව්වා සියත් කිව්වා. ඊළඟට මන් දෙනවා සහිරුට. සහිරු සොලුංග. නිලා නිලා වාවා නිලා මල් ඕදිවා මලයි මෙල් ඒවිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිලා මෙල් ඕදිවා handahami enna natara novi duwala enna kanda udin negala enna piccha malak ragena enna handahami enna natara novi duwala enna hondai hondai sahiru gagani du kiwwa sahiru kiwwa himashara tawastawa dennan ko himashara solunga nila nila wawa nila mellodiwa Malai mel eriwa malli heppu konnuwa nila nila wawa nila mennodiwa handahami enna natara noi duwala enna handa udin negala enna piccha malak ragena handahami enna natara noi duwala enna
Hari, mudah Himasa. Himasa itu kelas itu join dulu nih. Oh sir. Hari, Himasa itu yang apa nih? Menakang kata kerupuk padan tiket. iLearning College YouTube channel lagi dalam tino apa deh? Mungkin karena ayat ini nih walau dengan waktu lagi ini, itu kebalan. Dari tamat mau bedakan padam, tapi masa ya kita kata kerupuk padam ke video seti. Itu kebalan lah beda tiket kerjaan deh. Kamu tuh? මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේ තාවු ප්‍රශ්න ඉඳන් අපි හැම දෙයක්ම මේ වෙනකන් සාකච්ඡා කරලා තියෙන ඉතින් ඒකෙන් ප්‍රයෝජනය ගන්න ඔයාලා වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ ප්‍රයෝජනය ගන්න ඉතින් ඒකයි ඔයාලගේ මෙච්චර ප්‍රශ්න අහලා පිළිතුරු අරගෙන වැඩ කරවන්න පුතේ ඔයාලගේ භාෂාව හදවන්න නැත්තම් ඉතින් මට මෙහෙම කරන්න ඕනේ නැහැ අග්ගාලා කරන්න පුළුවන් නේ නමුත් ඒ විදිහට වැඩ ටික කරමු අපි පිළිවෙලට හරි එතකොට Deng oya api katakan aku sindu ya, belu ada pasti tamat mana lesi sindu a, oya sindu a tule katakan ini handa hami deng, mana pertanyaan kahang mana, handa payan ni udah itu dawal itu raya itu, handa payan ni udah itu dawal itu raya itu, puji ni kian dawal ada puji ni, solunggal, raya itu, dawal itu, raya Eka ni mangi itu dalu tiga nama leh itu nih, handa payah nih dawal tuh begini. Hari, handa payah nih rat. Itu ing rat handa payah na kote, ahase handa vitara tuh payah nih. Abi mansi, ahase handa vitara tuh payah nih. Nes. Nes. Afa kian le balan mona ada afa tawa rat ahase tien nih. Taru. Taru, mudai. Taru alat demaling kian nih apa asal jinga hal harian nih safra kibut mana safra pertama kan disunggal aku tiap dino hari deh kian dua balan safra apa kian dua balan taruh untuk dimaling ya kawan nih kawan nih kawan nih ilang itu dulu tamu nada ratri ya hasil dakin deh puluang onna sisha tuh prasne over ratri ya hasil dakin deh deval paha kian deh onna sisha tuh tuh kan orang kuri tuh aku sih mau tuh kian dua balan dulu ah, enggih lah kalau hari ini, viral sapi itu ada, kita ini lama ini samai itu, soru sapi dongkal, enggih lah kayak gitu, pada bisa, udah itu lagi hari ini, apa aja aja, udah, mata kian deh himasya, solunggal, ratri ya hasil sama obat akina deval mona ada, Chandrika, Ulka, Pat, Tarunata, iya main, udah, itu ini, hari Deng api yanne oye kata kerapu sinduwe. Sir mama kiuwe ne ni siat kiuwe ne de. Siat sinduwe kiuwe ne de. Aki ando ki ando kaman ne ki ane na siat kia. Sir mama kiuwe sinel ne. Waduh kawi demare kele bisa. Aki ane na ki ane. Honda ya Honda kia. Honda kami, Honda kami. Enne natar novi dua lah, enne kandu di negila, enne pica malah ragan, enne Honda kami, Honda kami. Enne natar novi dua lah enne. Honda siap, Honda. Tan Nokia pun inna ada. Mang kamera unkar naya gini terapi putih prasna hani kemangi pratipatya. Nikang naya gini halat itu mak nanti nisa. Ithin AI එකක් කියන අවස්ථාවක් ඕන නම් කැමරේ කෝන් කරන්න. හා සිනලි. කියන බලන්න සිනලි. කො සිනලි ඉක්මන් කරන්න. කාලේ යනවා ඉක්මන් කරමු. Nila nila va va mil eriva malami handan enne kandeudin nagale
Udah camatka, ini hemai, signal pasnya akibat mandaruan tawasta dengan itu utamai, oleh darwe kota katakan nade, ya jite itu online class katakan parwini wasta dengan pulua, jadi mandakin wa demapian dan mama wasta wa guna tawas demapian kocer satu dengan wa begila, itu nyater nih ketama awasnya ini, mama nang karna de hari ya kamar karna wa, itu nih ke preojen ya gandeng apa itu dua putra lagi, teti ya nabeda, hari itu kote, api dan katakan re ratri ya hata sam, ahasa sambandel. Then api oya kata kerupu gita api aluk pituokin patang aragena lassan da citra ekata naganda tamai then sudanan wenne oyalata penawa screen eke search eya karala thiyena puthe lassana padamaka pinturayak ewa mukuth hitanda yanno ne oyala oba menna me pinturaya hondata balanda godak inna sathala lohu karannam anda hari hondatama pinturaya penawa nan hand raise mark ekak dana sielu denama Untuk apa pinturnya penawaan? Hand raise mark kayak dah anak bodoh. Oke malah dah anak untuk pinturnya penawaan? Penawaan itu? Penawaan itu? Uduli untuk apa pinturnya penawaan itu? Pause. Hari. Puja ni untuk apa pinturnya penawaan itu? Puja ni untuk apa pinturnya penawaan itu? Baik, hari, enak hari. Dengo ya, pintur ya tulah tienni putih dengo. Walat mata keti, walat kunci kalle. Ama batkau video mata kade? Ah, ama batkau video mata kade? Mata kade ada? Ayo, ekan mata kade dulu. Apa ya? Hamu dulu ya, amma tinno ni video pas. Ah, udulih mata kade ada? Ah, batkau video mata kade ada? Aku. Apa kan tu? Honda ya tu. Amma tu langkah video kita mana? Nek ini kan Honda. Minodi kita ni balan. Minodi kita inovari amma langkah. Batkau video mana kat tu? Aw. Anna hari. Anna balan tu hari tu. Uduri amma video pasi dekena mata kan aja. Boru bat hari kita ni video mana mata kan aja la. Hari. Itu kot eh. Arab kunci kali batkau video boru kira ni kian deh. Arab kiri penny arah ini nama budu ammo kocir sama tamat apikat kibua tamat arah ini nama angin deh. Hari tu itu niaga ke? Apikat batkau di honda mana kita ageran mata gaya apikat. Istirah batkau video kunci kali. Itu niaga ke? Tama putih metanar. Balan tapi pintu re inna kunci daruat eh. Handa gaya nak kia sindu kia la kia la tamai arah batkau ni. Demal amma kene. Demal amma Handa pennala, tamangki daru ata, kaya mana kawan video balan dogo. Itu ni daru agi sihiat ienni me handa gan. Sihiat ienni handa gan de, ida passe, ibe me batikat kana. Itu ni tamai happy. Itu ni ek, ani mande kian de erinne mona agi de kiale hangi masahai awastawa samband. Itu ni oya agi awastawa, tapi de aimat laba gan de be. Atter mende punci kala tapi de gan de be ani. Nae matte aurudu isiye kak pena. Ya orang tu bisanya tu rumah tayar, tau orang tu tu nih hati rumah tempat yang mana deh? Ilang hati yang mana ini? Ilang apa ni tu? Aduh, itu ni me apa ni? Aduh, ini kelangka kerana mana deh? Dengan wakam punci kali baru angam buat kawan yang api tu buat kau kita handap ini lah buat kawan ni deh. Aduh, orang no kita galik mandang orang. Ini ni apa ni? Me punci kali lapan ada kini jiwit ini gorak kerja. Punci kali ikhlas kan? Atteram api tu muda leh ada ganda beri. Kita amatan nidahasi jiwat kan? Nidahasi indah dia nak kali. Jadi, ini ke laban abdi ini mudah gando ala. Ini ke perayaannya dalam teriin nae. Ini ke wakilnya kami teriin negeri aja. Di putih ini ke awasta waktunya sewa pinture aktule obat penala biar ini haya wasare pasti ni padan. Ini haya wasare pasti ni padan. Mang awasin kita sampati ke hamad dayak pada ngawatam pena di screen ni ke PDF tiak tiad kira. Kai dekai tunai hatrai pahai. PDF pahak tiad. Har. Oya, hamba petak mah cover renda sama awalat awasnya situasi ni kerja lapen ini dia dengin hamba dia. Ini kan perihal perayaan ini kamu buat, ekar awalat loko wedak wedakat kamak pena. Then awalah, arah
දැන් අපි කතා කරපුවේ සින්දුවේ ලස්සන වැඩක් කරන්න තමයි යන්නේ. අලුත් පිටුවකින් පටන් අරගෙන ඔය පිටුව තුල අඳින්න ඕන තමන් ඔය දැන් අපි හඳහාමි ගැනනේ කතා කරන්නේ. ඒ හඳහාමි වෙන අවස්ථාද බලන්න මේ පින්තූරේ නම් බක් කවනවා ඈත අහසේ හඳ තියනවා. ඔන්න ඔය වගේ ඔබ දකින රාත්‍රී අහස කියන මාත්‍රිකාවෙන් චිත්‍රයක් අපිට බලන්න ලස්සනට පිටුව පිරෙන්න අඳින්න ඕන. හරිද? ඒකයි ඔයාලට පින්තූරයක් වෙන්නේ. මේ පින්තූරෙන් ගන්න අවශ්‍ය දේවල්. ඈත අහසේ කන්දක් තියනවා, කන්ද උඩ හඳ තියනවා, හඳ දෙපැත්තේ තරු තියනවා. බලන්න කොච්චර ලස්සනද බලන්නකො. මම බලනවා හොඳම චිත්‍රය කාටද කියලා. බලන්න. ලබන සතියේ පේපරේට එකතු කරන ඇගීමේ ලකුණු 25ක් ඔන්න ඔක. තේරුණාද? හරි. දරුවෝ ඒ වැඩේ කරනකම් පේරන්ට්ස්ලා පොඩ්ඩක් ළඟට ආව නම් හොඳයි. ලබන සතියේ පේපරේ සම්බන්ධව මම පුංචි දේවල් ටිකක් කියන්න හදන්නේ. ඉතින් ලබන සතියේ පේපරේ අනිවාර්යෙන් ලියන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. හරි. මේමයි. දැන් අපි අයිලර්නින් කොලේජ් එකේ විදියට ගුරුවරු විදියට අපි ඇත්තටම පොඩ්ඩක් දරුවන් ගැන තව 100ට 100ක්ම තව හිතන්න ඕන නිසා පේපර් හුරුවක් දරුවන්ට දෙන්න තීරණය කරා මාසෙකට එක දවසක්. ඒ කියන්නේ හැම මාසෙකම 3 වෙනි සතිය අපේ දූල පුතාලට ප්‍රශ්න පත්‍රයක් පැවැත්වෙනවා. ඒ ප්‍රශ්න පත්‍රය සම්බන්ධව තමයි මම ලබන සතියේ දෙන පේපරේ ගැන තමයි කියන්න හදන්නේ. ඔයාලගේ දරුවන්ට ලබන සතියේ පන්තිය 8ට පටන් ගන්න කොහොමත් 8 ඉඳන් පැය විනාඩි 15ක පේපරයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 9:09 කාල වෙනකන් තමයි පේපරය තියෙන්නේ. ඒ ලියන පේපරේට ලකුණු 50යි සර් දෙන්නේ. ලියන පේපරේට ලකුණු 50යි දෙන්නේ. ලකුණු 50යි ලියන පේපරේට දෙන්නේ. ලියන පේපරේට ලකුණු 50යි දෙන්නේ. ඉතුරු ලකුණු 50 දෙන්නේ අද මේ කතා කරපු සින්දුව හොඳට අහගන්න. ඇගීමක් එක තමයි මම පේපර් දෙන්නේ. පළවෙනි ලකුණු 50 දෙන්නේ පේපරේට. ඒක ලියන විදිය මම කියන්නම් පසුව. අදන් කියන්නකෝ පේපරේ ලියන විදිය. සර් ස්ක්‍රීන් ෂෙයා දානවා පේපරේ. මම පේපරේ කලින් දෙන්නේ නැහැ. ඒක පේපරයක් නෙවෙයි එතකොට. ඉතින් ස්ක්‍රීන් ෂෙයා දානවා. ප්‍රශ්න පහක් තමයි දැනට දෙන්න තීරණය කරලා තියෙන්නේ. ලකුණු 10 ගන්න. එතකොට ලකුණු 50යි. ඉතින් ප්‍රශ්න පහක් තමයි දෙන්න තීරණය කරලා තියෙන්නේ. ප්‍රශ්න පහම ස්ක්‍රීන් ෂෙයා දානවා. පළවෙනි ප්‍රශ්නය, දෙවෙනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නය විදියට ස්ක්‍රීන් ෂෙයා දානවා. ඒක දරුවෝත් දන්නවා. ඔයාලගේ ලොකු වැඩිමල් දරුවෝ ඉන්නෝ නම් ඒ අයත් දන්නවා. ඉතින් ස්ක්‍රීන් ෂෙයා දැයාට පස්සේ දරුවන්ට පිළිතුරු ටික ලියන්න තියෙන්නේ. පිළිතුරු ටික ලියලා ඉවර වෙලා අදාළ කාලය තුල පිළිතුරු ටික ලියලා ඉවර වෙලා සර් කිව්වට පස්සේ දැන් කාලය ඉවරයි කියලා කිව්වට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පුංචිම වැඩක්. ඒ ලියපු කොළයක තමයි ලියන්න ඕන. පොතේ ලියන්න එපා. කොළයක ලියන ඒ පිළිතුරු ටිකේ පැහැදිලි පින්තූර. තේරුණාද? පැහැදිලි පින්තූර අරගෙන සර්ගේ WhatsApp නම්බර් එකට කියන ඔයාලට ලබා දෙන කාලය තුල එවන්න ඕන. තේරුණාද වැඩේ ඔක්කොටම? තේරුණා නේද? ඔක්කොටම තේරුණා නේද? හරි. අයිමත් අහන්න එපා හොඳද? අයිමත් අහන්න එපා කියලා කියන්නේ ලබන සතියේ වැඩේ කරන්න තියෙනවනේ අපිට. ඉතින් ඒක නිසා තේරුන්නේ නැහැ මේවා කියන්න එපා. හේතුව තමයි මේ මාසෙ ඉඳන් අපි වැඩේ හරියට කරනවා පේපර් උත් එක්ක. එතකොට වැඩිම ලකුණු ගන්න දරුවන්ට එතකොට පුංචි මේ ඉඟියක් පේනවා. ඇයි ඇගීමකුත් තියෙනවානේ. මොකක්ද දන්නේ නැහැ ඇගීම පොඩ්ඩක් ඊළඟට කියන්නම් ඒක සම්බන්ධ. දැන් පේපරේ ගැන අවබෝධය හරියද දෙමාපියන්ට? හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න අවබෝධය ආපු අය හරි නේද වැඩේ? ඊළඟ ප්‍රශ්නේ තමයි මේ සර්ගේ WhatsApp නම්බර් එක නෑ ප්‍රශ්නේ නේද? සර්ගේ WhatsApp නම්බර් එක නැති ප්‍රශ්නයක් තියෙනවද කට්ටියට? ඒකක් තියෙනවා. හරි. ගෲප් එකකින් හොයාගන්න බැරි නම් සර්ගේ WhatsApp නම්බර් එක මම දැන් කියන්නම්. ඒක ලියාගන්න. ඒක ලියාගෙන දැන් මැසේජ් කරන්න ඕනේ නෑ. හොඳද? ඒ කියන්නේ ඔයාලගේ දරුවන්ගේ ලකුණු ටිකනේ අපිට ඕන. ඉතින් WhatsApp නම්බර් එක ලියාගන්න ඉක්මනට 076යි ඉක්මන් කරන්න. ලබන සතියේ පේපරේ එවන්න ඕන මට ඒකට 076යි 76යි 66යි 84යි 729 ඉක්මන් කරමු. 66යි 84යි 729 ඔක ගෲප් එකේ තියෙනවා. ඉතින් මෙච්චර දෙයක් කරන්නේ පන්තිය තුල තරගය හදවන්න ඕන නිසා. නැත්නම් ඉතින් අපිටත් කරන්න ඕනේ නැහැ නිකන් පේපරේ ලියලා එහෙම කරවන්න පුළුවන්. නමුත් එහෙම කරවන්නේ තරගය හදන්න ඕන නිසා. හරිනේ? හරි. WhatsApp නම්බර් එක හරි. දැන් එතකොට ඔය පේපරේ ගැන තමයි කියුවේ. පේපරේ ඔයාලට ලබන සතියේ තියෙන්නේ 8 ඉඳන්.
ස්පින්ෂා දානවා පේපරේ. ඉතින් පේපරේ ලියන්න මම පැයක් දුන්නොත් කාලය. ඉතින් පැයෙන් ලියලා නතර කළා සර් දෙනවා විනාඩි 10ක කාලයක්. එතකොට ඔයාලා අදම නම්බර් එක සේව් කරලා ඒව මේව කරන්න. මම දැන් කාලේ ඒවට ලබනති කාලය දෙන්නේ. ඒකයි දැන් නම්බර් එක කිව්වේ. ඉතින් ඒකේ පැහැදිලි දැන් ප්‍රශ්න පහේ පැහැදිලි පින්තූර පහක් අරගෙන සර්ට එවන්න ඕන. සර්ට එවන්න ඕන. එවීමේදී තමන්ගේ දරුවගේ නම, ශ්‍රේණිය සහ ආයතනය I learning කියලා අනිවාර්යෙන්ම ටයිප් කරලා ඒක එවන්න. ඒක තමයි එක ලකුණු 50ක්. ඊළඟ ලකුණු 50 ලැබෙන්නේ 25 25 sorry. ඊළඟ ලකුණු 50 ලැබෙන්නේ දැන් අද උගන්වපු ගීතයට ලකුණු 30කුයි අද මේ අඳින රූපයට ලකුණු 20කුයි එක්ක. තේරුණාද ඔක්කොටම? තේරුණා නේද? හරි. අර ගීතයට ලකුණු 30 ලැබෙන්නේ මෙහෙමයි. ඒ ගීතය කියන පැහැදිලි වීඩියෝ එකක් තේරුණාද ඒ ගීතය කියන පැහැදිලි වීඩියෝ එකක් මහ ලොකු වීඩියෝස් නෙවෙයි ලොකු වීඩියෝ ප්‍රමාණයක් නෙවෙයි මට ඕන පුංචි වීඩියෝ එකක් දරුවෝ උච්චාරණය කරන්නේ කොහොමද ඒව බලන්න ඕන නිසා පැහැදිලි වීඩියෝ එකක් එවන්න ඕන පැහැදිලි වීඩියෝ එකක් පැහැදිලි වීඩියෝ එකක් එවන්න ඕන නිලා නිලා ඒ සින්දු අද උගන්වපු සින්දුව සිංහල දෙමළ උච්චාරණය සහ දෙමළෙන් කියන අවස්ථාව සහ සිංහල උච්චාරණයත් එක්ක අපිට එවන්න ඕන පැහැදිලි වීඩියෝ එකක් ඒක බලලා තමයි සර් එතන ලකුණු 30 දෙන්නේ ඊළඟට ඊළඟ ලකුණු 20 ලැබෙන්නේ අද මේ අඳින රූපයට ඒකේ පින්තූරයක් ගහලා එවන්න ඕන සර්ගේ WhatsApp නම්බර් එකට හොඳට අහගන්න පේපරේ ලියන්නේ ලබන සතියේ ඔව් පේපරේ ලියන්නේ ලබන සතියේ එතකොට හෙට ඉඳන් ඔය වීඩියෝ එක සහ ඔය දුන්න ලකුණු 50 ඇගීම ඒ කියන්නේ වීඩියෝ එකට ලකුණු 30යි අඳින පින්තූරයට ලකුණු 20යි ඒ 20 ලැබෙන කාලය තමයි හෙට ඉඳන් ලබන සතියේ සඳුද දක්වා කාලය විතරයි ලබන සතියේ සඳුදෙන් පස්සේ වෙන කිසිම එකකට ලකුණු ලබා දෙන්නේ නැහැ ඒ කියන්නේ අද දැන් ඉතින් අද රැට ඔය වීඩියෝ කරලා ඔය යන්න බෑනේ බදාද ප්‍රහස්පතින්ද කියන්නේ හෙට ඉඳන් බදාද ප්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිදා ඔන්න දවස් පහක කාලයක් තියෙනවා ඉරිදා රෑ 12න් පස්සේ වෙන කිසිම එකකට අපි ඇගීමට ලකුණු දෙන්නේ නැහැ ඇගීමක් දෙන්නේ හේතුව පුංචි දරුවන්ට ඇගීම කියන දේ වැදගත් ඉතින් කැම්පස් වල විතරයි අපි ඔය ලබපු අත්දැකීම් එක තමයි ඇසයින්මන්ට් කියලා යන්නේ ඉතින් ඒ ලබපු අත්දැකීම තමයි පුංචි කාලේ ඔය ඇගීමක් කියලා දරුවන්ට ලබා දෙන්නේ ඉතින් අපි කරපු දේවල් අත්දැකීම අපි ප්‍රායෝගික විදිහට දරුවන්ට ලබා දෙන එක තමයි මෙතන කරන්නේ මම වගේම අපි ආයතන අනිත් ගුරුවරු ටික දැන් වැඩේ පැහැදිලිද ඔක්කොටම තේරුණාද ලකුණු 100න් තමයි පේපරේ ප්‍රශ්න දැන් ලියන පේපරේ ලකුණු 50යි ඊළඟ පේපර් ඊළඟට ඇගීමට කවිය වීඩියෝ කලේ උපකර ලකුණු 30යි මේකට ලකුණු 20යි ওই විදිහට තමයි ලකුණු 100 හැදෙන්නේ පන්තියේ වැඩිම ලකුණු ගන්න සිසුන් 10 දෙනාගේ වැඩිම ලකුණු ගන්න සිසුන් 10 දෙනාගේ වීඩියෝ එක අපේ page එකේ upload වෙනවා ඒ වගේම තමයි නම් ටික ඇතුළත් කරලා PDF එකක් නිර්මාණය වෙනවා ඉතින් අපේ කසුන් සර් මං හිතන්නේ දැන්ට නිර්මාණය කරගෙන යනවා tag එකකුත් එවන්න පන්ති වැඩිම ලකුණු ගන්න දරුවට ඉතින් ඒක නිසා ලස්සනට වැඩේ කරන්න ඉතින් ඒව සම්බන්ධව සර් දැනුවත් කරයි ඔයාලව මම මගේ භාෂා ගුරුවරයෙ විදිහට මගේ යුතුයකම තමයි මම ඔයාලට කිව්වේ ඉතින් මම නැවතත් කියන්නම් ලබන සතියේ පේපරේ එපවත් වෙනවා පේපරේ ලකුණු 50ක පේපරයක් තියෙන්නේ පේපරේ ස්ක්‍රීන් ෂෙයා දානවා පැයක් දුන්නොත් ඒ පැය ඇතුලේ ලියන්න ඕන පේපරේ ප්‍රශ්න ටිකේ ෆොටෝ ගහලා පැහැදිලි ෆොටෝ ගහලා ලබන සතියේ එවන්න ඕන පේපරේ ලියලා වෙලාව දුන්නට පස්සේ අනිවාර්යෙන් දැන් නම්බර් එක කිව්වා ඒකට තමයි එවන්න ඕන ඉතින් අපි ඒකේ බලලා තමයි මෙතන වැඩේ කරන්නේ ඔන්ලයින් කරන්න බැරි නෑ මම ඩිප්ලෝමා කෝස් දෙකක් කරපු ගුරුවරයෙක් ඔන්ලයින් ඉතින් මම එහෙම තමයි භාෂාව හදුවේ දරුවන්ගේ ඉතින් ඒකේ ලොකු ප්‍රතිඵල තියෙනවා ඉතින් අපි ලැබපු අත්දැකීම් එක මේ කරන අතර මේක යුද්ධයක් වගේ තමයි අර යුක්‍රේනයේ රුසියාවයි යුද්ධය වගේ තමයි ඉතින් මේක වෙලාවකට අකුණු ගහනවා වෙලාවකට කරන්ට් එක නෑ ඉතින් ඔය ප්‍රශ්නෙත් එක්ක අපි ලොකු වැඩක් මෙතන කරන්න සූදානම් වෙලා ඉන්නේ ලොකු වැඩක් කරන්න ප්‍රයෝජනෙ ගන්න අනිවාර්යෙන්ම ඊළඟට ඒ පේපරේ ඊළඟට ලකුණු 30ක ඇගරීම තමයි ඒ කියන සින්දුව වීඩියෝ කරලා එවන්න ඕන දැන් ගොඩක් අයට ප්‍රශ්නේ තියෙනවා සිග්නල් ප්‍රශ්නය ඉතින් ඒක නිසා එතෙන්ට ගැටලුවක් වෙන්නේ නැහැ ඒක තමයි දවස් 5ක කාලයක් දීලා තියෙන්නේ හෙට ඉඳන් බදාද බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිදා ඔන්න දවස් 5ක කාලයක් දීලා තියෙනවා අනිවාර්යෙන් ඒකත් අපිට එවන්න ඕන
ඊළඟට මේක අඳින පින්තූරයට ලකුණු 20ක් ලැබෙනවා ඔයාලට ඒකත් ඇගීමට එකතු වෙනවා ඉතින් ඔයාලට ඔන්න ඒතොර ලියන පේපරේ ලියලා දවස් 3ක් වගේ යද්දි අපි ලකුණු ටික ඔයාලගේ group එකට දානවා PDF එකක් හදලා එතකොට ඔයාලා තනි කර අර ශිෂ්‍යත්ව විභාගයක ලකුණු බලනවා වගේ තමයි හිත හිත ඉන්නේ කොටු අකුසගේ පන්තියේ ලකුණු කීයක් තියද ලකුණු කීයක් ඇගීම ලකුණු දන්නෙත් නෑනේ චිත්‍රයක හම්බෙච්ච ලකුණු ගාන දන්නෙත් නෑ වීඩියෝ එකේ හම්බෙච්ච ලකුණු ගාන දන්නෙත් නෑ ඉතින් ඒක සර්ප්‍රයිස් එකක් විදිහට තමයි ලකුණු හම්බෙන්නේ ඉතින් ඒක Tamanta බාරයි හොඳට වැඩේ කරන්න මම ඔන්න දීමාපියන් දැනුවත් කරේ ඒකයි දැන් අපි මාසයකට දවසක් ওই විදිහට ඇගෙයින් තියනවා වැඩ කොටක අපි ඉන්නේ ඉතින් හොඳ වැඩ ටිකක් කරන්න තමයි අපි මේ සූදානම ඉතින් ඔන්න පේපරේ ලබන සතිය තියෙනවා ඉතින් ඔන්න හෙට ඉඳන් කාලය තියෙනවා වීඩියෝස් ටික එවන්න ඉරිදායින් පස්සේ වෙන කිසිම එකකට ලකුණු දෙන්නේ නැහැ. ඒ කියන්නේ තරහ වෙන්නත් එපා. අනිත් දේ තමයි වීඩියෝ සහ මේ ෆොටෝ එක එවද්දී දරුවගේ නමයි ශ්‍රේණියයි ආයතනයයි අනිවාර්යෙන් එවන්න. හේතුව තමයි මම ආයතන හතක වැඩ කරනවා. ඉතින් ඒකත් එක මොන ආයතනෙද දන්නේ නැහැ. සමිනුල කිව්වොත් සමිනුල ඉන්නවා හතරක් පහක්. ඉතින් ඒ වුණාට පස්සේ මම හොයන්න ඕනේ ඉතින් මොන ආයතනෙද එහෙම කියලා. ඉතින් අනිවාර්යෙන්ම කියන විදිහට වැඩ කරන්න මම දන්නවා දෙමාපියන්ට ඕවා සම්බන්ධව තේරුමක් නැත්තම් පොඩ්ඩක් අපේ අනිත් ලොකු කියන්නේ අපේ දරුවන්ට වැඩිමල් සහෝදර සහෝදරියන් නම් ඒ උදව් කරන්නේ. ඉතින් අපිත් මෙතන කරන් ලොකු යුද්ධයක් ෆිසිකල් වගේම ඔන්ලයින් උත් එක්ක ලොකු ගැටීමක් එක්ක වැඩ කරන්නේ. ඉතින් ඒව මේවත් එක්ක නිතරම කරදර කරන්න පාසල ඇගේ මොකද දැන් හේතුව තමයි මම ඊයේ තිබ්බ පන්තිය මම කියන්නේ මොන ශ්‍රේණියද කියලා. ඔය විදියටම කිව්වා රෑ මට පන්තියක් ඉවරුනේ එකහමාරට. මම කිව්වා එකහමාරට මට ක්ලාසයක් ඉවර වෙන්නේ ඔක විස්තර හන්ද එපා කියලා. රෑ දෙකයි කාලට හරියටම තාත්තා කෙනෙක් කෝල් එකක් අරන් අහනවා සර් මොකද්ද කරන්න ඇගෙයිම කියලා. ඉතින් මට ඒ වෙලාවේ ආපු තරහ කියන්නේ හේතුව රෑ දෙකයි කාලයි. ඉතින් එහෙම එපා. ඉතින් ඔයාලා වගේම තමයි අපි පැද රාජකාරීත් එක්ක ඉන්නේ අපේ පෞද්ගලික වගේම රාජකාරී පාසලේ වැඩ ඒ මේ ඊළඟට පෞද්ගලික ආයතන වල වැඩත් එක්ක. ඉතින් එහෙම එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් දෙමාපියන්ට දැන් අහන්න. ඔය හෑන්ඩ් රේස් මාක් ටික ඔක්කොම අයින් කරන්න ඔක් කට්ටිය. ඔක්කොම අයින් කරන්න හෑන්ඩ් රේස් මාක් ටික දරුවෝ ටික. ඔක්කොම අයින් කරන්න ඔක්කොම. ඔක්කොම අයින් කරන්න. නැත්නම් මේ මෙච්චර වැඩක් කරන්න ඔයාලා හොයලා බලන්න. භාෂාවකට මෙච්චර දෙයක් කරනවා නම් වෙන ගුරුවරයෙක් යාගේ පන්තිය වන්න. කිසිම කෙනෙක් කරන්නේ නැහැ. වගකීමක් ගන්න බෑ ලේසියෙන් ඕම. හරි. ගැටලුවක් තියෙන අය හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න. ගැටලුවක් තියෙන අය. මම අවස්ථාව දෙනවා අහන්න. ගැටලුවක් තියෙන අය හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න. ගගනිදු අහන්න ප්‍රශ්නයක්ද ඉක්මනට අහන්න ප්‍රශ්නයක්ද ඒක ඉන්න කොහමද මොකද්ද හෑන්ඩ්‍රික්ස් මාක් එක අයින් කරන්න කොහමද හෑන්ඩ්‍රික්ස් මාක් එක අයින් කරන්නේ ඒක දන්නේ නැද්ද කමන්නේ පේපරේ සම්බන්ධව ගැටලු දින අය ඉන්නවද නැද්ද සියත් අහන්න ප්‍රශ්නයක් ඉක්මනට අහන්න සියත් සර් ඔව් සර් මේ සර්ගේ කෝස් එක ඉරිදා මේ කීයටද පටන් ගන්නෙ? ඉරිදා කෝස් එක පටන් ගන්නෙ 12:00 සර් අපේ පුතාව අවශ්‍යතාවයේ තියෙනවා මින්දුලව දාන්න ඒ අර දහම් පාසල් ගිහින් ඉද්දි 12:00 වෙන නිසායි මං එහෙමයි සර් ඒකයි. මෙහෙමයි දැන් මට 12:00 මමත් මෙහෙ පන්තියක් නවත්තලා තමයි කසුන් සර්ගේ ඉල්ලීමට මම කෝස් එකට ටයිම් එක දුන්නේ. දැන් මම මටත් ඔය ප්‍රශ්නේ දැන් අම්මලා හතර පහ දෙනෙම කතා කරලා කියලා කිව්වා ඒ වගේම ආයතනයට කියලා තිබ්බා. නමුත් අර මම 12:00 පටන් ගන්න කෝස් එක එකට දැවොත් පොඩක් අම්මටම තේරුම් ගන්න පුළුවන්. එකට දැවොත් එතකොට මම 12:00 මෙහේ කෝස් එක පටන් අරගෙන 2:00 කෝස් එක කරනවා. ඊළඟට 2:45 ආයතනික ෆිසිකල් පන්තිය. ඊළඟට ඒක 4:45 වෙනකන්. ඊළඟට 4:45 ඉඳන් 6:45 වෙනකන් ඒ ආයතනෙම ෆිසිකල් පන්තියක්. එතකොට දැන් අම්මටම තේරෙනවා 12:00 පන්තිය මං එකට බෑවොත් මගේ කොච්චර වෙලාවක් අපතේ යනවද කියලා. තේරෙනවද? හා සර් හරි. ඒක අර මේ පැය භාගයක විතර වෙනසක් වුණාට ගැටලුවක් නැහැ නේද සර්? ඒවස දානු. ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. එදා මං හිතන්නේ පළවෙනි දවසේ වැඩසටහනට සම්බන්ධ වුණා නේද? වැඩ පිළිවෙලට. ඔව් සර් මේ දප්තාම අර ක්ලේම් කරේ නැත්te ඒකයි සර් ගාර ගැටලුව තිබුණු නිසා ඒක හිඳයි. හා හා හා. ඒක ප්‍රශ්නයක් නැහැ කිසිම අවස්ථාවක ඕනම වෙලාවක වීඩියෝස් ටික බලන්න පුළුවන්. ඉතින් අර විනාඩි 20ක් 25ක් වගේ නේද ලේසි?
ඔස දැන් අර මෙයාලාගේ එක්සෑම් එක තියෙනවා කිව්වනේ බැරි වෙලා හරි අපිට කරන්ට් එක කැපුණොත් මොකද කරන්නේ ඒකට එහෙම ආය අවස්ථාවක් දෙනවද මෙහෙමයි වීඩියෝ වෙබ්සයිට් එකේ වීඩියෝ එක දාවට පස්සේ ඔයාලට ඕන කාලයක් බලන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ හා සහ ඒ අර මේ වදසීම් අරගෙන තමයි කියන්නේ ඒක නිසා මේ එදා පරිඳ සම්බන්ධ වුණා නම් දැන් ඒක නිසා හරි ප්‍රශ්නයක් නැහැ අර අරකයි මං කිව්වේ මේ එක වෙන මට ක්ලාස් එක එකට දාන්න බැරි කමක් නැහැ එහෙම දැවොත් මට මෙහෙ ලොකු ප්‍රශ්නයක් එනවා ඊට පස්සේ එක විනාඩි 15ක් කියලා කියන්නේ ඉතාමත් වටිනවා ඉතින් ඒක නිසා තමයි ඔහොම මේක කරලා තියෙන්නේ ඒකයි මං අර කිව්වේ පැහැදිලි කළාම ඉතින් කෝස් එක යන්නේ ඉරිදා 12 මාරි ඉඳන් 2 මාරි වෙනකන් ඇත්තටම මේ ඒ කියන්නේ වෙනස්ම වැඩපිළිවෙලක් ඉතින් ඒක දන්නවා දෙමාපියෝ සම්බන්ධ වෙලා ඉඳ පළවෙනි දවසේ සම්බන්ධ වෙච්ච දුල පුතාල වගේම අනිත් අය ඉතින් පේපර් එක අයි හොඳම වැඩක් වෙයි ලබන සතිය ඇගෙයිම ඉතින් හෙට ඉඳන් මේ වැඩේ කරන්ඩ දැන් පේපර් එක ගැන අත්දැකීමක් පියව නේද ළමයි හරි නේද අපි බලමු මේ පන්තියේ පේපරේ වැඩිම ලකුණු ගන්න කවුද කියලා අපි බලමු CNC ය CNC නම් ගන්න බැරි වෙයි CNC නම් ගන්න බැරි වෙයි ඉතින් අය ඇගෙයිමකුත් තියෙනවනේ අපි බලමු ලස්සනට චිත්‍රය පාට කරන්න ඕන සර් දැක්කට පස්සේ සතුටු වෙන්න ඕන හොඳද නැත්නම් ලකුණු දෙන්නේ නැහැ ඉතින් ලකුණු 20ක් නේ ඒක එක ඊළඟට අර සින්දුව වීඩියෝ කරද්දි ඒක ලස්සනට වීඩියෝ කරලා එවන්න ලකුණු 30ක් එතෙන්ට හරි හරි දැන් පෙන්නන්න ඕනේ නැහැ හෙට ඉඳන් එවන්න ආ අනිත් දේ වීඩියෝ එකයි ෆොටෝ එකයි දෙකම එකට එවන්න හොඳද නැත්නම් වීඩියෝ එක අද වීඩියෝ එක සෝරි ෆොටෝ එක අදේවල වීඩියෝ එකේම ඉරිදද ඊට පස්සේ මම හොයන්න ඕන ෆොටෝ එකේ ලකුණු වීඩියෝ එකේ ලකුණු ඉතින් ඔක්කොම වෙනස් කරගන්නලා ඉතින් මේ අනිවාර්යෙන් ඒ දෙක එකට එවන්න එවද්දි තමන්ගේ නම ආයතනය සහ ග්‍රේඩ් එක අනිවාර්යෙන් එවන්න පුතේ හේතුව මම කිව්වේ මෙතන තියෙන ප්‍රායෝගික ගැටලුත් එක්ක තමයි මම කිව්වේ හේතුව දැන් උදුලිල උදුලි කියලා බැලුවා පයිලර්නින් එකේ උදුලිලක් ඉන්නවා මගේ මෙතන ආයතනේ දැන් මගේ අකඩමිය තුලත් උදුලිල ඉන්නවා ඊළඟට මම අනිත් කරන ආයතන හතරෙත් උදුලිල ඉන්නවා ඊළඟට ඔන්ලයින් ආයතනලත් උදුලිල ඉන්නවා ඉතින් මේ ප්‍රශ්නේ නිසා තමයි ප්‍රායෝගිකව මම හැම දෙයක්ම ගැටලු විසඳලා දුන්නේ ඉතින් ඕනම අවස්ථාවක දෙමාපියන් අහන්න මම ඕනම අවස්ථාවක ඒක විසඳුම කියනවා කොහොම එහෙමයි වෙන්නේ බැරිම තොස් තමයි මම කියන්නේ මෙහෙමයි එහෙම කියලා කියන්නේ ඉතින් අපි හොඳ වැඩක් කරමු මෙච්චර මහන්සි කරවන්නේ ඒකට අපේ දරුවන්ට හරි චිත්‍රය අඳින්න බලන්න හරි අවබෝධයෙන් කට්ටිය ඇගීමට ලකුණු 20ක් හොඳද ටැග් එකක් දිනාගන්නේ කවුද කියලා බලමු පන්තියේ වැඩිම ලකුණු අරගෙන බලමුකෝ අපි වීඩියෝ එකට ලකුණු 30යි අඳින චිත්‍රයට ලකුණු 20යි ඊළඟට ලියන පේපරයට ලකුණු 50යි සහිරු ප්‍රශ්නයක්ද අහන්න බලන්න චිත්‍ර දාන්න ඕනද මොකද සහිරු චිත්‍රතර නම්බරේ දාන්න ඕනද ඔව් වීඩියෝ එකයි චිත්‍රය දෙකම එකට එවන්න සහිරු නැත්නම් අර බලා ගන්න ගියාම ප්‍රශ්නයක් එනවනේ හොඳද දැක්කනේ පේරන්ස් මං හිතන්නේ ළඟ නෑ ඒ දරුවගේ ඒක පස් කමක් නෑ අපි බලමු ඉතින් පළවෙනි මාසේ වැඩේ කරලා බලමුකෝ සාර්ථක වෙයිද නැද්ද කියලා මෙහෙනම් ඉතින් ඕක සාර්ථක වුණා හරි පූජනී හරි හරි දැන් පෙන්නන්න ඕනේ නෑ සර්ගේ හිත සතුටු වෙන්න යන්න හිමුණු ලකුණු වැඩිපුර ගන්න පුළුවන් හරිද අඩුුනේ මොකද්ද ඒවට මං කියන්නේ නෑ මේකට අඩු වුණා අරකට අඩු වුණා එහෙම මම කියන්නේ නෑ ඔයාලා දැන් උපරිම කරන්න ලස්සනට චිත්‍රය අඳින්න ලස්සනට පාට කරන්න ඒව මේව කරන ලස්සනට අලුත්ම වැඩපිළිවෙලක් එක්ක යන්නේ ප්‍රතිඵල හැදීමේ අරමුණින් අනිත් දේ තමයි ලබන සතියේ පේපර් එලියද්දී කැමරේක ඔන් වෙන්න නම් ඕන. කැමරේක ඔන් කරගන්න නම් වෙනවා. අන්න ඒක නම් පොඩ්ඩක් බලන්න. හේතුව තමයි දැන් සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කලින් කියන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. කැමරේක නම් ඔන් වෙන්න ඕන.
එහෙම නැතුව ඉතින් පේපර් එකක් ලියද්දි ඉතින් අමාරුයි නේද? ඒකනේ අනිවාර්යෙන් කැමෝ එක නම් ඔන් වෙන්න ඕන පුතේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් ඕන්නේ දැන් කැමෝ ඔන් කරන්න ඕනේ. ලබන සතියේ කැමෝ එක ඔන් කරලා පේපර් එක ලියද්දි මට එහෙම වුණාම ඇති. හරි බලමු ඉතින් කැමෝ එක ඔන් කරන්න බැරි දරුවෝ ඉන්නව නම් සිග්නල් ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නව නම් ඒක ගැටලුවක් නැහැ. මෙච්චර මේ වැඩක් කරවන්නේ උපරිම රිසල්ට් එකක් හදවන්න. ඉතින් මේ අවුරුදු ශිෂ්‍යත්ව විභාගයේ දැන් රිසල්ට්ස් අද එනවා හෙට එනවා ඊ පෙරේද ඉඳන් කියන්නේ එනවා කියලා. තාම නැහැ. හරිද? පෙරේද ඉඳන් කියන්නේ රෑ එනවා. දැන් අදත් රෑ එන කතාවක් කිව්වා. ඒ තෙන්නේ නැහැ ඉතින්. අද රෑ තෙන්නේ නැහැ. දැන් මාසෙකමාරක් වෙනවා ප්‍රතිඵල දැන් හරිනම් නිකුත් කරන්න ඕන මාස දෙකක් වගේ යනකම් එච්චර යන්නේ නැහැ ඉතින්. හරිනම් මාසෙයි දවස් පාලන් වගේ එවනවා රිසල්ට්ස්. දැන් ඉතින් ඒකත් කන පිට. ඔහොම තමයි. ඉතින් ඔය වාතාවරණයත් එක්ක අපේ මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව ලියන දූල පුතාල, ඒ කියන්නේ මේ අපේ දැන් අද පන්තියේ වැඩ කරන දූල පුතාලට විභාගේ මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වෙට හුරු වෙන්න ඕන. ඒක නිසා තමයි මෙච්චර වැඩ කරන්නේ ඔන්ලයින් මෙහෙම වැඩ කරනවා වෙන වැඩ කරන්නේ නැහැ වෙන. ඉතින් මොහොත් අනිත් ආයතන වලත් වැඩ කරනවා අනිත් ගුරුවරුත් එක්ක අපි ඉන්නවා. ඉතින් ලොකු වැඩ ටිකක් කරවගන්න ඕන. අනිවාර්යයෙන්ම කරන්න ඕන ප්‍රතිඵල හදාගන්න නම් මං 5 වසරේ පන්තිය පටන් ගත්ත දවසේම අපේ දෙමාපියන්ට වැඩක් කිව්වා. ලංක සිටියමක් අරගෙන ලංක සිටියමේ තියෙන පළාත් නමය දිස්ත්‍රික්ක ටික ඊළඟට පළාත්වලට ආවේණික පුෂ්පයන් ඊළඟට ලංකාවේ දිගම ගඟ උසම කන්ද ඊළඟට ජාතික වෘක්ෂය ඊළඟට ජාතික පක්ෂියා ඊළඟට ජාතික සත්වයා ඊළඟට ඔය හැම දෙයක්ම පාඩම් කරවන්න කියලා හේතුව තමයි ඕව තමා විභාගවලට තාමත් වැඩගත් වෙන්නේ. ඊළඟට දැන් මේ අවුරුද්දේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අමාරුයි. ඔව්. නමුත් මගේ ඉන්නවා 37 ගත්ත 9 දෙනෙකුයි 36 ගත්ත 14 දෙනෙකුයි. ඉතින් අහන්න දෙයක් නැහැ ඉතින් ශිෂ්‍යත්ව පාස්ම තමයි. අහන්න දෙයක් නැහැ කිසිම අවස්ථාවක. ඉතින් ඒ දරුවෝ දැන් මම දෙමළ උගන්න ගුරුවරේ. නමුත් ඒ අය මගෙන් අහගත්ත කොහොමද පරිසරය ටික හදාගන්නේ මගේ ඉන්නවා මයන් කියලා දරුවෙක් ගාල ධර්මාශෝක විද්‍යාලේ ඉතින් මේ වෙද්දි يعني ඔයාලගේ දරුවෝන්ගේ වයසේ ඔයාලගේ දරුවන්ගේ වයසේ මේ අවුරුදු 5 වසරේ මේ වෙද්දි ශිෂ්‍යත්ව පේපර් 450ක් කරලා ඉවරයි බොරු නෙමෙයි ඇත්තම කතාව මම මේ කියන්නේ ශිෂ්‍යත්ව පේපර් 450ක් කරලා ඉවරයි අහන්න දෙයක් නැහැ ඉතින් ලංකාවේ බොහෝ දුරට මුල් 10 දෙනා අතර ඉන්නවා කිසිම බය නැතුව මම කියන්නේ ඒකයි හරිද මේ වෙද්දි ශිෂ්‍යත්ව පේපර් 450ක් කරලා ඉවරයි. ඒ කියන්නේ පසුබිම් විභාග ප්‍රශ්න නෙවෙයි අනුමාන ප්‍රශ්න පත්‍ර 450ක්. ඒ දරුවා කරන වැඩපිළිවෙල දැක්කට පස්සේ ඇත්තටම සතුටුයි. ඒ මග පෙන්වීම මම මුලින්දම ලබා දුන්න මාත් එක්ක වැඩ කරේ 3 වසරින් ඉඳන් වැඩ කරපු දරුවේ. ඉතින් මේ මග පෙන්වීම මම ලබා දුන්නා. ඒ දරුවා දැන් අපේ අය මොකද කරන්නේ? වැරදුනොත් ඒ ප්‍රශ්නේ පාරේ දූරනවා. ඒ දරුවා එහෙම නෙවෙයි. මගෙන් අහුව කොහොමද හදාගන්නේ මම පෙන්නුවා මෙන්න මේ පාර යන්න කියලා ඒක ඉතාමත් සාර්ථක වුණා මම ඒක පසුව කියන්න හැමදා ඒ කියන්නේ එකම විදියට කියාගෙන යන එක සාර්ථක නෑනේ ඉතින් ඒකයි මම කියන්නේ තරගය බොහෝ දුරට ගාල ධර්මාශෝක විද්‍යාලේ ශිෂ්‍යත්ව පේපර් 450ක් මේ වෙද්දි කරලා දිනනවා ඉතින් මගෙන් තමයි අහන්නේ සර් මේ මෙන්න මෙයා ඒ අම්මා මාත් එක්ක කතා කරනවා කතා කරලා අහනවා දැන් පොත් පේපරයක් ගන්න ගියත් අහනවා මගෙන් කතා කරලා සර් මෙහිමයි මේ මෙහෙම තියෙනවා පේපරයක් ඒක ලියන්නද කියලා ඉතින් මම ඕකේ කරාට පස්සේ ලියනවා ශිෂ්‍යත්වමත් යනවා නමුත් මම තමයි ඕකේ කරන්න මේක කරන්න මෙහෙම කරන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මුල් 10 දෙනා අතරේ ෂුවර් ලංකාවේ. ඔයාලගේ දරුවන්ගේ වයසේ. ඉතින් ඕකයි තත්ත්වේ. ඉතින් අපි අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. මම අවශ්‍ය දේ දෙන්නම්. දෙමළ විතරක් නෙමෙයි. අනිත් පැත්ත හැම දෙයකම එක්ක. අපි ප්‍රයෝජනය අරගෙන ලොකු වැඩක් කරමු මේක. නැත්තම් අපරාධ. ඒකයි මම ඔයාලට ඔහොම ඇගයින් දීලා එහෙම කරවන්නේ පුතේ ලොකු ප්‍රයෝජනයක් ගන්න. මම දැන් අයිලෑන්ඩින් එකේ ගෲප් එකට දාන්නේ නැහැ ඇගයීම මේක කියලා. මම දානවා කෙටියෙන් ඇගයීම එවන්න කියලා එච්චරයි. ඉතින් ඒ වැඩ ටික හරියට කරන්න. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. ඔන්න ලබන සතියේ පේපරයක් තියෙනවා. පෑ වෙලාව මම කියන්නම් ඒක වෙලාවට බලා ගන්න පුළුවන්. ඊළඟට ඇගයීමේ ලකුණු 30ක් තියෙනවා. මේකට ලකුණු 20යි. ඇගයීමට ලකුණු 50යි ලියන පේපරේ ලකුණු 50යි ලකුණු 100යි. වැඩිම ලකුණු ගන්න කවුද කියලා අපි බලමු. එහෙනම් ලබන සතියෙන් පස්සේ. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. සියලු දෙනා පරිස්සමින් වැඩටි කරන්න පේපරේට ගන්නපු දේවල් හොඳට පාඩම් කරන්න. මම බලනවා මේ පන්තියේ වැඩිම ලකුණු ගන්න කවුද කියලා මට අවශ්‍යයි තරඟයක්. හරි. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. වණක්කම් ආයිබෝවන් මුන්මණි හෙල්තුනේ තෙරුවන් සරණයි.